ආයාලුවනේ ඔයාලා කොහමද? අද නම් යන්නේ හයික් එකක් දියල්ලක් බලන්නවත් මීදුම පිරුණු පරිසරයටත් නෙවෙයි. අද නම් යන්නේ ඒක වෙනස් ගමනක්. මුහුදාශ්‍රිත ගමනක්. උම්මානේ බලන්නේ. දැන් මම ඉන්නේ කුඩාවැල් හන්දියේ අංගලකොළ ප්‍රධාන මාර්ගයේ. කුඩාවැල් හන්දිය අපි ගහන්න ඕනේ. කුඩාවැල් හන්දියේ අපුලට තියෙන පාර ඒ පාරේ අපි තමයි අපිට උම්මානේ තියෙන්නේ අපි පාකර දැන්න ඉඳල බයික එක පාක් කරලා මේ තමයි යන්න තියෙන්නේ අපිට පොඩි පාරක් දිගේ පයින් යන්න තමයි ටිකක් ගන්න දුන අපි යමු බලන්න ඉස්සරහට අපිට වාහන පාක්කේ දාලා මෙන්න මේ කොන්ක්‍රීට් පාර දිගේ තමයි යන්න තියෙන්නේ මේකේ පොඩි වීල් ආරේ මේ යන්න පුළුවන් අපිට මේ හුම්මාලේ බලන කට්ටියට යන්න බෑ මෙතෙන් පස්සේ අපිට තියෙන්නේ ගල්ලල්ලු පාර යන්න තියෙන්නේ අඩි පෙළක් එක්ක
අපිට මෙතන මූද පේනවා අස්සන view එකක් තියෙනවා මෙතන ඒක තමයි අපිට උම්මාන යන්න තියෙන පාර. අතින් උඩහට යන්න ඕන. අපි උම්මානේ බලන්න මේ ටිකට් එක අරන් ඉන්න යන්න. උතුර යන ඇත්තට තුන්නට යන්න දෙන්නේ උම්මානේ. විදේශිකයන්ට වෙනවා තියෙනවා. දෙකක් අපි මෙතන ටිකට් එකක් අරන් ඉස්සරහට යන්න තියෙනවා මෙතන එකක් ටික ලස්සන හදලා තියෙනවා මේ තියෙන්නේ තල් මස් එක්ක අස්ති කොටසක් තල් මස් එක්ක අස්ති කොටසක් තමයි මේ වල්ට තියෙන්නේ අම්මා මුලින් දැක්කම හිතුවේ මොහරි ගල් වලින් හදපු එකක් කියලා නෑ තල් මස් එක්ක අස්ති එක සහ ඒ කෑලි තියෙන්නේ මේ පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ උම්මානේට උම්මානේ පාර දැන් මෙතන පිට පොඩ්ඩක් පහළට බහැලා මෙතන මේ පොදු දෙලට යන්න පුළුවන් ඉස්සර නම් මෙතන මාර ලස්සනයි දැන් පොඩ්ඩක් කාදනේ වෙලා මේ පොඩ්ඩක් ඒ සුන්දරත්වය දැන් අඩු වෙලා තියෙන්නේ වෙනද නම් මෙතන මේ ටිකෙත් එක්කම ලස්සනට වැටගිය පන්තුත් එක්ක මාර ලස්සන කරක් තමයි මෙතන කලින් දැන් මේ කාදනේ වෙලා මේ ඩක් ඒ ලස්සන ගිහිල්ලා තියෙන්නේ මේ ටික ටිකක් අර මුදින් උංගලාරියක් අතුල තාප් දෙයක් වගේ මේ ටිකේ මත අතන කඳු කන්දක් තියෙනවා කන්ද එහෙම වටේට පොඩ්ඩක් අතුල තාප් දෙයක් තමයි තියෙන්නේ ලස්සන
ටිකට් කරන තැනින් ආව දැනුවත් කර විදිහට නම් මම ඇවිල්ලා තියෙන්නේ ඔෆ් සීසන් එකේ. මේ දවස්වල රැල්ල පොඩ්ඩක් අඩුයි වුණා. ටිකට් පිළින් වෙනවා කොහොමද රැල්ල. ඒ කියන්නේ වතුර පාර බලන්න. අපි ගිහින් බලමු. මෙතන තිබුණ ලස්සනට මේ ඇවිල්ලා ලයින් ලස්සනට පුටුවේ මහතලා දැනටත් එක තියෙනවා පොඩ්ඩක් පල්බී විලා ඒවා ගොඩක් කාලකින් එලිපේඩි කල සුද්ද කරලා නැහැ වගේ රෙන්නේ අපි යමු ඉස්සරහට මේට අවුරුදු ගානක් කලින් මෙතන මේ වැටක් ගහලා තිබුණා. මෙතන මේ කට්ටිය අනාරක්ෂිතව ඉතින් මෙතන මේ අහිමිටම ගිහිල්ලා කීප දෙනෙක් මෙතන පිළිගත්තා. පිළිගත්තා කියනවා ඒ ඕනගමින් මරන වගේ තමයි. ගොඩක් මේ ෆොටෝ ගහන්න එහෙම අහිමිට ගිහිල්ලා ගොඩක් කට්ටිය මේ මෙතන බාහට ගැටිලා. ගොඩක් කට්ටිය මැරුණා ඊට පස්සේ තමයි මෙතන මේ වැටක් ගහලා තියෙන්නේ ආරක්ෂිත වැටක්. ඊට වැට ගැහුවට පස්සේ නම් කවුරුවත් එහෙම මුකුත් කරදරයක් නෑ කාටවත්. අරින් එන වතුර පාර අරින් වතුර පාර ඇවිල්ලා මේ වතුර පාර මේ මෙතන මේ කල් දෙබොක්කාවත්තෙන් ඇවිල්ලා එන ප්‍රෙෂර් එකට මෙතනින් උඩට ලොකු වතුර පාරක් යනවා අද ටිකට් කවුන්ටරේ නම් මට කිව් විදියට දරුවක් කිව් විදියට මම ඉන්නේ ඕෆ් සීසන් කිව් එක නිසා රැල්ල පොඩ්ඩක් අඩුයි කිව්වා වතුර පාර පොඩි වතුර පාරක් කොහෙද තියෙන්නේ අපි බලමු ටිකක් ඉඳලා Da bin ich nicht.
Gracias.